ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර පවත්වන නියමිත ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වෙන්න ශකීබ් තීරණය කළා කියලා තමයි ආරංචි වෙන්නේ. මුලින් එක් දින T20 තරගාවලිය සෙල්ලම් කරන්නේ නැහැ කියලා හිටපු ශකීබ් දැන් ටෙස්ට් තරගය ගහන්නත් බෑ කියලා කියනවා කියලා තමයි ආරංචිය. ශකීබ් ගැන ශ්‍රී ලංකාවට පහුගිය කාලේ තියෙන තරම් හොඳ මතකයක් නෙමෙයි. දක්ෂතාවලින් ශ්‍රී ලංකාවට හිසරදයක් වුණාට වඩා හැසිරීමෙන් අපට හිසරදයක් වෙලා තියෙන ශකීබ් T20 තරගවල අපිට එරෙහිව ඒ තරම් හොඳට කරලා නැහැ. ප්‍රතිකරුවෙක් විදිහට මේ තරඟ රටාවේ අපිට හිරිව සාමාන්‍ය 19ක් එක්ක අර්ධ ශතකයක්වත් ශකීබ් ලබාගෙන නැහැ. පන්දු ඉන්න T20 තරඟවල අපිට තර්ජනයක් වෙලා තියෙන ශකීබ් ඉනිම 9කදී අපේ කඩලු 12ක් බින්දාලා තියෙන්නේ කඩලුකට 15ක සාමාන්‍යයක් එක්ක. එක් දින තරඟවලදී නම් ශකීබ් අපිට පන්දු යවන්නෙක් විදිහට ලොකු තර්ජනයක් වෙලා නැහැ. ඉනිම 27කදී ශකීබ් අපේ කඩලු 22ක් විතරයි බිඳ දාන්නේ ඒ කඩුල්ලකට ලකුණු 47ක සාමාන්‍යයක් එක්ක. ප්‍රතිකරුවෙක් විදිහට එක් දින තරඟවල බලද්දී ශකීබ් අනෙක් කණ්ඩායම් වලට එරෙහිව පෙන්වලා තියෙන වැඩ අපිට එරෙහිව පෙන්වලා නැහැ. ඉනිම 26කදී ශකීබ් අපි එක්ක සෙල්ලම් කරලා තාම අපිට එරෙහිව ශතකයක් නැහැ. ඒ වගේම ඉනිමක සාමාන්‍ය 29ක් ටෙස්ට් තරඟවල ශතකයක් එක්ක අපිට එරෙහිව ලකුණු 611ක් අරගෙන තියෙන ශකීබ්ගේ අපිට එරෙහිව සාමාන්‍ය 38ක් පන්දුවෙන්නෙක් විදිහට අපිට එරෙහිව කඩුලු 37ක් බින්දාලා තියෙන ශකීබ් කඩුල්ලක් බින්දෙන්නේ සාමාන්‍ය සටහන් කරගෙන තියෙන්නේ 37ක් විදිහට. මේ වර්තා බලද්දි පෙනෙන දෙයක් තමයි ශකීබ් අපිත් එක්ක තරඟවලදී සාමාන්‍යයෙන් අසාර්ථකයි. ඒ නිසා ශකීබ් නැති වුණා කියලා අපිට දැනෙන වාසියක් වෙන එකක් නැහැ. කොහොම හරි බොන හේතුවකට හරි ශකීබ් ශ්‍රී ලංකාව එක්ක ටෙස්ට් තරඟාවලිය සෙල්ලම් කරන්නත් බෑ කියලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. එයාට ජාත්‍යන්තර තරඟවල විවේකයක් ඕනලු ශ්‍රී ලංකාව එක්ක තරඟාවලිය සෙල්ලම් කරන්න එයාට බැරිලු. ඇඟේ අවුලක් තියෙනවා කියලා තමයි එයා කලින් අයින් වෙන්න හේතුව විදිහට කිව්වේ. දැන් ඒ අවුල නම් හරි. ඒත් එයා ජාත්‍යන්තර තරඟ සෙල්ලම් කරන්න සූදානම් නැහැ. එයාට ඕනලු හොඳටම ෆිට් වුණාට පස්සේ කණ්ඩායමට එන්න. ඔය විදිහට තමයි ශකීබ්ගේ තීරණය ගැන බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානි ජලාල් යුනිස් මාධ්‍යයක කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.